Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැකුමක් කර වසන්ත මුදලිගේට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති ත්‍රස්තවාදී වැළැක්වීම පනත යටතේ පැවරු නඩුවෙන් ඔහු මුදා හැරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අභියාචනය අද දවසේ පළමුවරට කැඳ වුණා. නමුත් අද දවසේ මහාධිකරණ අධිකරණ නොපැමිණි නිසා එය ඉදිරි දිනයකට කල් ගියා. ඒ අනුව අප්‍රේල් මාස 3 වන දිනට මෙම නඩුව අද දවසේ කල් ගියා. අද දවසේ විශේෂයෙන් කිසිවක් සිදු වුණේ නැහැ. අප්‍රේල් මාස 3 වෙනි දින නැවත නඩුව කැඳවෙනවා. මාධ්‍යවේදී හිතවතුනි අද දවසේදී කොළඹ අලුත් කඩේ මහාධිකරණ කටේදී ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ පහුගිය කාලේ අපිව රඳවා තබාගෙන ඉඳලා මේ ආණ්ඩුව ඉතාම අපිව රඳවා තබාගෙන ඉඳලා සාක්ෂි නැතුව බොරු සාක්ෂි නිර්මාණය කරා කියලා ඒ වගේම අනීතිකව රඳවා තබා ගත්තා කියලා ඒ රඳවා තබා ගැනීමම වැරදි ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතෙන් අප සඳහා නඩු පවරන්න කිසිම හේතුවක් නැහැ කියලා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අපිව නිදහස් කිරීමකට පහුගිය කාලේ ලක් කරා. එතකොට මේ නිදහස් කරපු එක දරා ගන්න බැරි වුණු ආණ්ඩුව ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් නැවත නැවත කතා කිරීම නිසා දැන් ආණ්ඩුව මොකද කළේ තියෙන නැවත වටයකින් අපිව සිරගත කිරීම සඳහා අරගලකරුව සිරගත කිරීම සඳහා සැලසුමක් ගෙනල්ලා මෙන්න අභියාචනා කරලා තියෙනවා මේ තීන්දුව වෙනස් කරන්න කියලා. නිදහස් කිරීමේ තීන්දුව අවලංගු කරන්න කියලා. ඒත් ඒකට අදාළව තමයි අද දවසේදී මහාධිකරණයේදී මේ නඩුව පැවැත්තුනේ. එතකොට විනිසුරුතුමාද නොපැමිණි නිසා නඩුව 4 මාසයේ 3 දක්වා කල් ගියා. හැබැයි මේකේ කැපී පෙනෙන කාරණේ තමයි ආණ්ඩුවට ලොකු උනන්දුවක් ඇවිල්ලා තිනවා කඩිනමින් නැවත අපව සිරගත කිරීම සඳහා වූ මැදිහත් වීමක් කරගන්න. ඒ නිසා තමයි ඒකට අදාළව විවිධ දේවල් කරගෙන තව සාක්ෂි හදාගෙන තව කට උත්තර ගන්න තව තව පිරිස් ගෙන්නගෙන බොරු සාක්ෂි හදන එක තවමත් කරනවා කියලා හරි පැහැදිලි අපිට. දැන් පහුගිය කාලේ අජන්ත රොඩ්රිගෝලා ගෙනල්ලා බොරු සාක්ෂි නිර්මාණය කරලා ASP විලෝලා රච්චිලා ගෙනල්ලා බොරු සාක්ෂි නිර්මාණය කරා. විවිධ පුද්ගලයෝ දාලා බොරු සාක්ෂි නිර්මාණය කරගෙන දැන් ආණ්ඩුවට අපි හිර කරගන්න බැරි වුණාට පස්සේ දැන් මේක අභියාචනා අධිකරණයට ගෙනල්ලා මහාධිකරණයට ගෙනල්ලා අභියාචනා කරලා බලනවා සැලසුම් සාගත සිරගත කරන්න. ඒත් මේක බරපතල තත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදී අහිමිවීම සම්බන්ධ ප්‍රශ්නයක්, භාෂණීය අයිතිය අහිමිවීම සම්බන්ධ සංවාදයේ වැළැක්වීමේ පනත වෙනස් කිරීමට අදාළව නව පනත් කෙටුම්පත. ඒත් මේක කරලා තියෙන්නේ බලය වැඩි කරලා නම වෙනස් කරලා. දැන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතත් අහෝසි කරන්න කියලා අපි කිව්වේ. ඒකෙන් ඉන්න දේශපාලන රැඳවියෝ නිදහස් කරන්න කියලා අපි කිව්වේ. දැන් ආණ්ඩුව මොකද කරලා තියෙන්නේ? මේ පනතේ බලය වැඩි කරගෙන තව නම වෙනස් කරලා ගෙනල් දෙනවා. ඇලපිලි ඉස්පිලි විතරක් වෙනස් කරලා පනතේ නම වෙනස් කරලා තිනවා. ප්‍රති ත්‍රස්ත පනත කියලා. ඒතර මේකේ තියෙන කැපිපේන ලක්ෂණය තමයි මේකේ මේකට අදාළව පාරට බහින ඒ වගේ මෙතනින් එහාට කියලා අත්‍යවශ්‍ය සේවා වලට කඩාකප්පල්කාරී විදිහට මැදිහත් වෙනවා නම් වගේ වගන්ති දාලා උද්ඝෝෂණයක් කරත් ත්‍රස්තවාදය ඒ වගේම වර්ජනයක් කරත් ත්‍රස්තවාදය වෘත්තියයි තින්වාසීන් කම් වෙනුවෙන් පෙනී සිටිය ත්‍රස්තවාදය කියන ලේබල් එක කලවන්න පුළුවන් විදිහට වගන්ති අලුත් පනතට ඇතුළත් කරගෙන දිනවා. ඉතින් එහාට ගිහිල්ලා සීනියර් DIG ලාට බලය තියෙනවා, බලය දීලා තියෙනවා ඕන සිද්ධියකට අදාළව රැඳවුම් නියෝග ඉල්ලා සිටීමේ බලය, අත්අඩංගුවට ගැනීමේ බලය. දැන් මේකේ තියෙන බරපතල ප්‍රශ්නේ තමයි කලින් තිබුණු ප්‍රනතරත් කුරිරුයි ම්ලේච්චයි ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වෙනවා කියලා කිව්වේ. දැන් ඒක තව වැඩි කරලා සීනියර් DIG ලාට බලය දීලා තියෙනවා රැඳවුම් නියෝග ඉල්ලා සිටින්න. එතකොට දැන් පහුගිය කාලේ අපිට රැඳවුම් නියෝග ගහද්දි තිබුණු ප්‍රශ්නේ තමයි පොලිස්පති නෙමෙයි රැඳවුම් නියෝග ඉල්ලා තියෙන්නේ බස්නාහිර පළාත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු දෙන්නකෝ. දැන්තර දේශබන්දු දෙන්නකෝන්ටම ගිය පොලිසියෙන් අපිට බලාපොරොත්තු වෙන පුළුවන් යුක්තිය නිසා හරි පැහැදිලි ඉදිරියේදී අරගල මර්ධනය කරන්න, සටන්කාමින් මර්ධනය කරන්න, මේ රටේ ජනතාව පාට බහිනක මර්ධනය කරන්න දැවැන්ත සැලසුමක් අරන් යන එකේ එකක් තමයි නැවත ප්‍රතිසස්ස පනත කියලා මේ ත්‍රස්වාදී වැළැක්වීම පනත නම විනාශ කළ කියන එක. හරි පැහැදිලි. රටේ ජනතාවට වෙන උත්තරයක් නැහැ. රටේ ජනතාවට තියෙන්නේ මහා පාරට එන එක විතරයි. මොකද බදු ප්‍රශ්න ඇවිල්ලා, බඩු මිල වැඩි වෙලා, උද්දමනේ වැඩි වෙලා, ඒ වගේම තුන් වේල ඛණ්ඩ විදියක් නැති වෙලා, පාසල් ප්‍රශ්න, විභාග ප්‍රශ්න, ඒ වගේම ගොවියන්ට කම්කරුවන්ට සියලු ප්‍රශ්න හමුවේ රටේ ජනතාවට තියෙන මහා පාරට බහින එක විතරයි. ආණ්ඩුව මොකද කරන්නේ? ඒකට බීතිකාව අරගෙන ඉන්න අපිව සිරගත කරන්න මේ විදියට සැලසුම් සකච් කරනවා. ඒ වගේම මර්ධන නීති ගෙනල්ලා මේ සමාජය බීතියට පත් කරන්න ආණ්ඩුව සැලසුම් කරනවා. අපි කියනවා ආණ්ඩුවට රයිට්. ඕගොල්ලෝ ලෑස්ති නම් අපිව සිරගත කරන්න. අපි බලමු මේක කොහොමද කියලා. මොකද එකපාරක් සිරගත කරාට පස්සෙත් මේ රටේ ජනතාව මහ ජන අරගලයක් ඇතුලේ අපව නිදහස් කිරීම සඳහා මැදිහත් වීම කළ තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියනවා මේ ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කරගෙන ජනමතයක් නැතුව යන මේ ගමන තව දුරටත් යන්න බෑ. යන්න අමාරුයි. යන්න ඕනකම තිබුණාට යන්න ආස වුණාට රනිල් වික්‍රමසිංහට යන්න බෑ. ඒ නිසා ඉදිරියේදී දැවැන්ත මැදිහත් වීම ප්‍රමාණයක් මර්ධනයට එරෙහිවත් රටේ ජනතාවගේ අයිතීන් වෙනුවට අඛණ්ඩව අපි කරනවා කියන එක මේ වෙලාවදී මතක් කරනවා. ඒ වගේම දැන් යාපනයේදී ඔබතුමාලා සංවිධානය කරපු යම් උත්සවයක් ඒ අය විවේචනය කළ තිබුණා සහභාගී වෙන්න එපා කියන එකේ සත්‍යතාවය කොහොමද? ඔව් ඇත්තටම සිදු වුණ සිදුවීම තමයි අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය
යාපනයේ නගරයේදී ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට විරුද්ධවත් ඒ වගේම සියලු දේශපාලන රැඳවියන් නිදහස් කිරීම කියන කාරණයක් මූලික කරගෙන අපි සම්මන්ත්‍රණයක් පැවැත්වුවා යාපනයේ නගරයේදී. ප්‍රේ දිනයට අදාළව EPDP සංවිධානයේ ඩග්ලස් දේවානන්දගේ පක්ෂයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් 25ක වගේ පිරිසක් එක්ක බීමත් වෙතන බෝඩ් ප්‍රමාණයක් අල්ලගෙන ආවා. ඇවිල්ලා ඔහු ඉතාම වැනි කිව්වා මෙන්න මෙහෙමයි, අපිට අරගලෝන් නැහැ, උතුරේ ජනතාවගේ ප්‍රශ්න ඔක්කොම බේරිලා තියෙන්නේ, ඒ නිසා අපිට අරගලෝන් නැහැ, ආව කෙනෙක් ආව පැත්තකට යන්න කියලා කිව්වා. අපිට එකෙන් කැපිපෙන්න කාර්ය තමයි ඔහු එකක් කිව්වා, ඔහු ඩග්ලස් දේවානන්දගේ පක්ෂයේ ඔහුගේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් කියලා. ඒතර හරි පැහැදිලි කැපිපෙන්නම කාර්ණේ තමයි උතුරේ අම්මා තාත්තට ප්‍රශ්න තියෙනවා. උතුරේ අම්මා තාත්තට දකුණේ අම්මා තාත්තගේ තියෙන ප්‍රශ්නෙම තියෙනවා. ඒ වගේම තමන්ගේ දරුවා අතුරුදහන් වෙලා අතුරුදහන් වුණු එකේ අඩුම මැරුවා කියලා මරණ සාතිකයක්වත් නැති ප්‍රශ්න උතුරේ අම්මා තාත්තට තියෙනවා. ඒ වගේම තව මත් දේශපාලන සිරකරු විදිහට තමන්ගේ දරුවන් අත්තරංගුවේ තියාගෙන ඉන්න එක උතුරේ අම්මා තාත්තට තියෙනවා. ඒ වගේම ත්‍රස්තවාදී වැළැක්වීම පනතෙන් දැවැන්ත මර්ධනයක් උතුරු මත මුදා හැරලා තියෙනවා දකුණේ වගේම ඒ සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එදා කිව්වා වගේම දැන් EPDP එකේ කෙනෙක් ඇවිල්ලා හතර පහ දිනක් කියලා උද්ඝෝෂණය කරා කියලා ඇත්ත ඕගොල්ලෝ ඔවුන් කියන කතාව ඇත්ත ඔවුන්ට ඒ ප්‍රශ්න නැහැ. මොකද ඔවුන් EPDP පාක්ෂිකයෝ, ඔවුන් ඩග්ලස් දේවානන්දගේ හෙංචයියෝ, ඔවුන් ආණ්ඩුවේ වෝඩුප්පුවේ හුරතල් වෙන්නේ නැහැ. ඔවුන්ට ප්‍රශ්න නැතුව ඇති. හැබැයි මේ රටේ අම්මා තාත්තට උතුරු අම්මා තාත්තට ප්‍රශ්න. ඒ අම්මා තාත්තගේ ප්‍රශ්න වෙනවා අපි පෙනී හිටියා. ඒ වගේම අපේ සම්මන්ත්‍රණය සාර්ථක විදිහට කරා. අපි ඔවුන් එක ක්‍රිකට් ගැව්වා, ෆොටෝ ගැව්වා, යාපනයේ කොටු පවුරු ඇවිද්දා, යාපනයේ පුස්තකාලේ ගියා. මේ ඔක්කොම කරලා ඉතාම සාර්ථක විදිහට ඉදිරි දිනත් දාගෙන නැවත යාමට අදාළව සාකච්ඡාවකට එක් අපේ වැඩසටහන මේ සාර්ථක ලෙස අවසන් කරා. ඉතින් මේක කැපිපෙන එක තමයි දැන් ආණ්ඩුව හිතන් ඉන්නව නම් මේ ඩග්ලස් දේවානන්දගේ හෙංචයියෝ ටිකක් එතෙන්ට දාලා ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් ගෙනල්ලා ආණ්ඩුව පහුගිය කාලේ මේ රටේ ජනතාවට මර්ධනීය මුදා හැරපු එක, මහා බැංකු කොල්ල කාපු එක, දැන් ඒ වගේම රටේ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න අමතක කරන්න හිතනවා නම් මේ 25 දෙනෙක් යාපනයට එවලා, ඒ වගේම කොළඹ කොටුවේ තව කවුරු හරි ආණ්ඩුවේ කල්ලියක් දාලා අපිට විරුද්ධ උද්ඝෝෂණ කරලා හිතන් ඉන්නවනම් ඒක කරන්න බෑ. මොකද ඒක වෙනස් වෙන්න ඕනේ. යාපනයේ ජනතාව අපි වෙලෙව්වා කියලා තමයි මාධ්‍යවල වාර්තා කරලා තිබුණේ. යාපනයේ ජනතාව අපි වෙලෙව්වෙත් නැහැ, එලවන්න කියලා කිව්වෙත් නැහැ. EPDP පක්ෂය ඇවිල්ලා එතන පොඩි සංදර්ශනයක් පැවැත්වුවා. ඒ ලෙස ඒක නිවැරදි වෙන්න ඕනේ. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්